समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्ग मक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अच्छर्यं भन्ते अद्भुतं भन्ते अलमेव दानानि दातुम् अलमेव पुण्यानि गातुम् देवभूतस्यापि उपकाराणि पुण्यानि मनुष्यभूतस्यापि उपकाराणि पुण्यानि ब्रह्मजितस्यापि उपकाराणि पुण्यानि පින්වත්නි හැමදාම ඉතිං පෝයට අවසතික වෙලාවක් ධර්ම දේශනයක් පවත්වනම අදත් මේ නිතිනි පෝය දවසේ මේ අවස්ථාවේ ටික වෙලාවක් ධර්ම දේශනා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. කවුරුවත් ආරාධනා කළත් නොකළත් මේ වෙලාවට ධර්මදේශනාවක් සිදු කරන කිම් බොහෝ දෙනා තමන්ට පින් සිද්ධ කර ගැනීමට ධර්මදේශනාවට ආරම්භක ආරාධනා කරන අද මේ සම්බෝධි මාවතේ ගණල් අබේසිරි මහත්මා එම මහත්මිය ඇතුළු දරු දෙපළ තමයි මේ ආරාධනය කරන්නේ. දෙපාර්ශ්වයේම පරලෝසපත් දුන මෞපියාදී ඥාතීන් සිහිපත් කරනවා. දතුරු දෙදෙනාගේ සියලු කටයුතු අභිවෘද්ධියට සැලසේවපත් වේවා කියන බලාපොරොත්තුවත් තිබුණා. හැම දෙනාටමත් නිදුක් නිරෝගී සැප ලැබේවා. සම්බෝධි යෝගාශ්‍රමයේ ස්වාමීන් වහන්සේලාටත් දුක් නිරෝගී සම්ප
සම්පත් ලැබේවා සතුටින් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන ප්‍රථම තපාව ඉතින් අද ඉතාමත්ම සරල අමාරුවට බොහෝ දෙනා මේ දේශනාව අහලා තියෙන්නත් ඇති එකට කමක් නැහැ ඉතා සරල දේශනයක් තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේක තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාති සුමනා දේවි සූත්‍රයේ කියන ඒකට නම තියෙන්නේ මේකට පසුබිමක් තියෙනවා ටිකක් ඒ පසුබිම තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ යහළු ස්වාමීන් වහන්සේලා දෙනමක් එකට මහාන වෙලා මහරගම් පිරුවා ඈත අතීතේ ඉතින් මේ උන්වහන්සේලා දෙනමගෙන් එක නමක් පිණ්ඩපාත ගිහිල්ලා තමන්ට සෑහෙන ප්‍රමාණය පමණ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා කුටියට ඇවි වළඳලා මහණදම් පිළි ඒ කාලෙත් අපේ බුදුහාමුදුරන්ගේ මුල් අවදී බොහෝ දෙනා පිණ්ඩපාත දානයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ තමන්ට අවශ්‍ය කරන දේවල් කියලා නෙවෙයි මොනවා හරි ලැබෙන දේවල් බලඳලා. මමත් සෑහෙන කාලයක් ඒක කළා. මනෝහරි ලැබෙන දේවල් කියලා තමයි වළඳන්නේ. බත්තෝ නැහැ එහෙම 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 දෙයක් නෑ. දායක දායිකාව පූජා කරන මොනෝහරි දේවල්. ඒව වළඳලා තමයි මහානදම් කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔය විදියට තමන්ට උවමනා ප්‍රමාණයට පමණ පිණ්ඩපාත වැඩලා දාන හදා අර සකස් කරගෙන ඇවි කුටියට ඇවිත් ඒ දාන ටික වළඳලා මහණදම් පිළිගන්න. අනික් ස්වාමීන් වහන්සේ එහෙම කළේ නැහැ. උදේ කාලේ ඉරෑරෙන්න ඉස්සෙල්ලා පුළුවන් නම් හත් අට වාරයක් හරි පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත ගිහිල්ලා දාන ටික අරගෙන කුටියට එනවා. දැන් දාන හුඟක් තියෙනවනේ. ඒවට ඉතින් භාජනයම හොයාගෙන ඒ බත් වෙනම භාජනයක ව්‍යංජන වෙන වෙනම භාජනවල එහෙම දාලා ඊළඟට තමන්ගේ ප්‍රමාණය වෙන් කරගන්නවා. තමන්ටම නාසුළු ප්‍රමාණයක් පාත්‍රයට බෙදලා වෙන් කරලා පැත්තකින් තියනවා.
කියලා ඉතුරු ආහාර පාන ටිකත් අරගෙන අනිකු ස්වාමීන් වහන්සේලා ධන් වන්දන පැත්තට යනවා. තවත් ස්වාමීන් වහන්සේලා උදව් කරගෙන ඒ තමන් පිණ්ඩපාත කරගත් බත්මාළු ව්‍යංජන ආදී දේවල් අර අනෙක් ස්වාමීන් වහන්සේලා අතරේ බෙදා දෙනවා. දානයක් වශයෙන් බෙදා දෙනවා. බෙදා දීලා බොහොම සතුටින් තමන් මෙන් කරගත් ආහාර ස්වල්පේ වළඳලා උන්වහන්සේ මහනදම් පුර බොහොම සතුටින් මේක කරන්නේ. උදේටින් සෑහෙන මහන්සියක් වෙනවා මේ දානෙ ටික එකතු කරගන්න. එකතු කරගෙන පූජා කරනවා. බොහොම තමයි මේ දෙදෙනා වහන්සේ ප්‍රතිපත්ති පිළි. දෙන්නා එකතු වෙනවා නිතරම. අර තමන්ට පමණක් පිණ්ඩපාත කරගෙන දාන වන්දන මහනදම් පුරන ස්වාමීන් වහන්සේ අර අනෙක් යහළු ස්වාමීන් වහන්සේට කියනවා ආයුෂ්මත් ඌවගේ පිණ්ඩපාත කළා ඔය ආහාර පාන ගෙනවෙත් ඔය කටයුතු කරන්න එපා. මේ ඕකට සද්ධාදෙය්‍ය විනිපාතේ කියන වැරද්ද වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා නීතියක්. දානෙ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා ඒව අහකට දාන්න බෑ. තමන්ටුවමනා ප්‍රමාණයට පිණ්ඩපාත කරනවා. නැත්නම් සද්ධාදෙය්‍ය විනිපාතේ කියන නීතියට අනුව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එහෙම කරනවා නෙවෙයි. දාන එකතු කරගෙන ඇවිල්ලා පිළිවෙලකට භාජන වල දාලා කියලා තවත් ස්වාමීන් වහන්සේ නමක් දෙනමක් උදව් කරගෙන අර වැඩ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට දාන පූජා කරනවා. පූජා කළා තමන් ඉතුරු කරගත්තේ දාන ස්වල්පේ වළඳලා මහනදම් කරනවා. හැමදාම ඔහොම තමයි. ඉතින් අර ස්වාමීන් වහන්සේ කිව්වනේ ඔය වැඩේ නම් හරි නෑ කියලා. මේ ස්වාමීන් වහන්සේගෙන ඇයි ආයුෂ්මත් එහෙම කියන්නේ? මම දාන පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා හිටන් නැතිනාස්ති කරනවා නෙවෙයිනේ. මේ අපේ ස්වාමීන් වහන්සේලා අතරේ බෙදා දීලා මමත් දාන පින්කමක් කරගෙන මේ කටයුතු කරනවා. ඒක වැරද්දක් නෑනේ. බුද්ධ දේශනාව හැටියට ඔහොම ඉතින් කතාබස් කළා. ඉතින් මේ දෙදෙනා වහන්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔහොම ප්‍රතිපත්ති ධර්මයන් පුරලා මාර්ගඵල අවබෝධ කර ගැනීමට තරම් ලැබුණේ නැහැ. ඥාන ශක්තිය නැති වෙන්න පුළුවන්. භාවනාවේ මත් කළා ප්‍රතිපත්ති පිරුවා මාර්ගඵලයක් ලබන්න බැරි වුණා. දෙදෙනාම ගිහිල්ලා හිටන් දෙව්ලොව උපන්නා. අපවත් වෙනවා. අර පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලා අතරේ දානේ බෙදා දීලා වළඳපු ස්වාමීන් වහන්සේ මහානුභාව සම්පන්න දෙවියෙක් වුණා. ආවිෂ වරණය සැපය බලය ප්‍රඥාව අධිපතිකම වරණය ආදී නොයේ ගුණයන්ගෙන් අග්‍රභවට පත් වෙලා මහා උසස්
ආනුභාව සම්පන්න දෙවියෙක් වෙලා උත්පත්ති ලැබුවා. ඊළඟට ආර තමන්ට පමණක් පිණ්ඩපාත කරගෙන දානේ වළඳලා මහානදම් පිටෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දෙව්ලොව උපන්නා. උපන්නට අර වගේ ආනුභාව නැහැ. අල්පේ සාක්ෂි කියලා කියන්නේ ඒ ජීව ලෝකෙත් ඉන්නවා ඉතින් අඩු දැන් සම්පත් අඩුයි. මනුෂ්‍ය ලෝකෙ දුප්පත් අය ඉන්නවා වගේ එහෙත් ඉන්නවා ඔය අල්පේ සාක්ක දෙවිය කියලා ගොල්ලන්ගේ ශරීරයේ ආලෝකයත් අඩුයි සම්පත් අඩුයි දිව්‍ය විමානත් එහෙම හරියට නැහැ අර වගේ එහෙමයි ඉන්න අල්පේ සාක්ක දෙවියෝ. මේ ස්වාමීන් වහන්සේ අල්පේ සාක්ක දෙවියෙක් වෙලා උපන්නා. දැන් දෙන්නම දිව්‍ය ලෝකේ උපන්නා. ඊළඟට මොකද වුනේ? මේ දෙදෙනා වහන්සේම දෙව්ලොවෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ උපන්නා. අර වරින් වර පිණ්ඩපාත කළා දානේ අනිත් ස්වාමීන් වහන්සේලා අතරෙත් බෙදා දීලා වළඳපු ස්වාමීන් වහන්සේ පොසල් රජුගේ කුමාරිකාවක කුසපිලිසිත ගත්තා රාජකුමාරියකට. අර පින්ද තමන්ට පමණක් පින්දපාත කරගෙන මහානදම් පිරු ස්වාමීන් වහන්සේ දුප්පත් ගෙදරක උපන්නා. කොසල් රඩනව්වෙම දුප්පත් ගෙදරක උපන්නා. හැබැයි රජමාලිගාවට සම්බන්ධ කියන තැනක්. ඉතින් කොහොම හරි මේ දෙදෙනා සම වයස්කාරී. දැන් නම තියෙන දවසේ නම් කියන මගුල් කියලා ඒකාලෙ තිබිලා තියෙනවානේ. අමාරියට දවස් 7න් 14 සිද්දේක විදිහට නම් තබන මංගල තිබිලා තියෙනවා. නම් තබන දවසේ මේ සුමනා කුමාරිය කියන්නේ කොදල රජුගේ දියණියක්. සුමනා කුමාරිය එයා මේ අර දරුවක් ගෙන්නගත්තා. එකදා උපන්න අද දුප්පත් පවුලක උපන්න දරුවක් මෙයාටම ගෙන්නගත්තා මාලිගාවට. ගෙන්නගෙන දෙන්නම ඉතින් ආවලා ඔක්කොම සුද්ධ පවිත්‍ර කළා. රාජකුමාරියා ලැබුවා සිංහාසනය. රජකුමරියක්නේ. අර අනිත් කර දුප්පත් දරුව බිම පැතුරක් දාන තිබ්බා කාමරේ. එයා ඉතින් බිම පැතුරක ඉන්න දුප්පත් දරුවා. අර තමන්ට පමණක් පිණ්ඩපාත කරගෙන මහානදම් පිරූ ස්වාමීන් වහන්සේ අර දුප්පත් දරුවෙක් වෙලා බිම පැතුරක් දාන ඒක උඩ ඉන්නවා. අර අනේ බෙදා දීලා වළඳපු ස්වාමීන් වහන්සේ දැන් සිංහාසනේ. ඒ ස්වාමීන් මේ දෙන්නටම මේ ජාති ස්මරණේ ඥානේ පහළ වුණා. ජාති ස්මරණ ඥානේ කියන්නේ තමන්ගේ ජීවිතයේ අතීතයේ දක්නා නුවණ. ඒක උපදවන්න ඕන සමහරුන්ට නිකම්ම පහළ වෙනවා. මේ දෙන්නට පහළ වුණා. පහළ වෙලා අතීතය පේන්න පටන් ගත්තා. අර සිංහාසනේ උඩ ඉන්න කුමාරයා බිම ඉන්න යාළුවගෙන් ඇහුවා. කොහොමද මම එදා කියපු දේ කළේ නෑ නේද? පොඩි දරුවෝ කතා කරන්නේ ඇති නැති තරම් ඉතින් පොඩි දරුවෝ ආශ්චර්ය දෙයක් කතා කරනවා කියන්නේ. ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා. එදා මං කිව්ව දේ කළේ නෑ නේද? පේනවා නේද මම දැන් මේ සිංහාසනේ තමයි.
ඔයා ඔන්නේ දීම පැදුරත් ගාලා ඉන්නවා බලන්නක අපි දෙන්නගේ වෙනස මම හොඳට අර ගාණ ගෙනල්ල බෙදා දීලා හැම වළඳලා මානගම් පෙරුවා මම සිංහාසන ඔයා Tamanට විතරක් පින්ඳ පාත කරගෙන මානදම් පිට ඔයා ওই පැදුරක් උඩ ඉන්නවා දුප්පත් කමට මේ දැන් කතා කරන්නේ ඒ පොඩි දරුවෝ කතා කරන්න සිරිතක් නැහැ මේ ජාති ස්මරණ ඥානය පහළ වෙලා. බිම ඉන්න දරුවා කිව්වා ආ ඕකට ඔය තරම් මේ මාන්නේ ගන්න එපා. අපි දෙන්න මේ තින් ඔය ධාතු වලින් හැදිලා තියෙන්නේ. කියලා බණ කිව්වා. ඉතින් මේ කාට සෝමනා දේවි අහගෙන. එයා අහගෙන මේ දෙන්නගේ කතා පොඩි දරුවෝ දෙන්න කතා කරන දරුවෝ නෙවෙයි. කොහමාරි ජාති ස්මරණ ඥානය පහළ වෙලා දෙන්න කතා කරලා. සුමනා දේවි කල්පනා කළා මේක අනිත් කයට කිව්වොත් මේක විහිළුවට ගනි. ඒකෙන් දා ආටවත් නොකිය මම යන්න ඕන මගේ පියාණන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ ළඟට. හේම්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා මේ සුමනා කුමාරි. ගෙල්ල බුදුරජාණන් වහන්සේට වැඳලා ගෞරව කළා. පැත්තකින් වාඩි වෙලා. ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නේ. එක ශ්‍රාවකයෙක් හොඳට දම් පහන් දීලා මහානදම් කරනවා. අනෙක් ශ්‍රාවකයා තමන්ට පමණක් දානෙ හොයාගෙන බලදලා මහානදම් කරනවා. මේ දෙන්නගේ තත්ත්වය කොහමද ස්වාමී? अरे हरे देना के खाता वहाला ही मैं मिली नहान ने बचू हाँ दिलवा के सुमना आवे नहीं कि नहान आ मैं देना ऐसे मैं मम काटे हुए तो कल ला देवल वह मोपन्नत मोगे देवे सुमना आवे नहीं देवल मोपन्नत अरे दंपान दीला काटे हुए तो क्या न करे वो तैनता මහානුභාව සම්පන්න දෙවියෙක් වෙනවා. දසවිධ ආනිසංස වලින් යුක්ත දෙවියෙක් වෙනවා. දන්නෝදී මහානදම් පුරපු තැනත්තා අල්පේ සාක්‍ය දෙවියෙක් වෙනවා. දුප්පත් මිනිස්යෝ වාගේ අල්පේ සාක්‍ය දෙවියෙක් වෙනවා. එහෙම වදාළා. ඉතින් ඊළඟට මේ සුමනා දේවි ආයහනවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. ස්වාමීනි මේ දෙන්න ඊළඟට මනුෂ්‍ය ලෝකේ බුදුන් මොකද වෙන්නේ? සුමනා වේනි ඒ දෙන්න මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් අර දම් පහන් දුන්න තැනත්තා මහානුභාව සම්පන්න තැනක රජගෙදරක උසස් තැනක උත්පත්ති ලැබෙනවා. අර දන් දුන් නැති තැනත්තා දුප්පත් ගෙදරක උපදිනවා. දැන් මේක වෙලා තියෙන්නේ තේමමනේ. බුදුහාඳුරුවෝ එහෙම වදාළා. ඊට පස්සේ ආයිමේ සෝනා දේවිය අහනවා ස්වාමීනි මේ දෙන්න ශාසනේ පැවිදි වෙලා රහත් වුණොත් මොකද වෙන්නේ? මොකද තියෙන වෙනස? සුමනාවෙනි රහත් වුණාන් පස්සේ කෙලෙස් නැසීම පිළිබඳව ඒකෙනම් මේ දෙන්නගේ වෙනසක් කියන්න බෑ. බුදුහාඳුරුව වදාළා. දෙන්නම කෙලෙස් නැසුවා.
ඒක අහවලා මෙහෙමයි අහවලා මෙහෙමයි කියලා වෙනසක් කියන්න බෑ. දෙන්නම කෙලස් නසනවා රහත් වෙනවා දෙන්නම සමානත්වයට පත් වෙනවා. කිං ඔය විදිහට බුදුහාඳුරෝ මේ සුමනාදේවිට දේශනා කළා. එතකොට සුමනාදේවි කියනවා අච්චරියං බන්තේ අබ්බතං බන්තේ ස්වාමීනි මේ කාරණය නම් ආශ්චර්යයි මේ කාරණේ අද්භූත කාරණය අවදාවත් නැවිච්ච කාරණය අලමේව දානානි ධාතු ස්වාමීනි දන් දෙන්නම වටිනවා අරමේව පුඤ්ඤානි කාතු ස්වාමීනි පින් කරන්නම වටිනවා මේ කතා ප්‍රවෘත්ති අනුව බැලුවාම දන් දෙන්නම වටිනවා පින් කරන්නම වටිනවා දන් දීමම සුදුසුයි පෙන්කිරේමම සුදුසුයි කියලා මේ සුමනාදේවි බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ තව ටිකක් එහාට දේශනා කළානේ දේව භූතස්සපි උපකාරාණි පුඤ්ඤා දෙවියෙක්ුණ තැනත්තාට අත් සුමනාවෙනේ උපකාර වෙන්නේ තමන් කරන ලද දානාදී පින්දා ඒව තමයි උපකාර වෙන්නේ දෙවියෙක්ුණාම ඒ දානාදී පින්දාම් කරලා දෙවියෙක්ුණාන ඒ තනත්තා ආයුෂය වර්ණය බලය ප්‍රඥාව අධිපතිත්වය මහානුභාව සම්පන්න ආදී සිය නොඑක ආකාර ගුණයන්ගෙන් යුක්ත වෙලා උපදින දෙවියෙක් වුණා. අර දෙවියෙක් වුණා ත්‍යාට මේ පින් තමන් කරපු පින් උපකාර වුණා. තමන් කරපු පින් උපකාර වන දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤා සමහන දෙවියෝ ඉන්නවා මේ බරපතල පින්කම් කරලා දෙවිය වෙලා තෞතිසාවේ අනික් අයට බලන්න බැරි තරම් දර්ශනේ ඒ තරම් රැස් විහිදෙනවා ඒ වයා ඉන්න හරියට විමානවත්තු කියලා පොතක් තියෙනවා ත්‍රිපිටකේ ඒ විමානවත්තු කියන පොතේ ඔය දෙවියන් පිළිබඳව සේරම මේ විස්තර කියවෙනවා මහානුභාව සම්පන්න දෙවියන් දිව්‍යංගනාවක් තියෙනවා මහානුභාව සම්පන්න ඔය විදිහට දවසක් කාන්තාවක් වැරියොත් සාමුදුරුවන් ගෙදෙට්ට වැඩියහම දාන පූජා කරලා මේ සැරියොත් සාමුදුරුව වැඩ හිටිය පුටුව ඒකත් ස්වාමීනි මම මේ පුටුවත් පූජා කරනවා කියලා පත්තාගේ කතේ පුටුවත් පන්තලටම යාරයටම යව්වා. එයා ඒ පිනෙම්ම දෙවියෙක් වුණා. එයාගේ මාලිගාව පුටුවත් වගේ. පුටුවක හැඩරුකම ඇති මහානුභාව සම්පන්න මාලිගාවක්. එයාට කොහාට හරි යන්න ඕන කියලා හිතුනහම හිතන එක විතරයි. හිතනකොට මේ පුටුව වාගේක ඥානයක් වාගේ තමන් හිතන හිතන දැනට යන
අන්නේ ඒ වගේ දෙවිය දේවාංගනාව උපදිනවා මේ දිව්‍ය ලෝකේ තව තිසාර වැඩි වශයෙන්. ඉතින් මේ දේව කූතස්ස අපි උපකාරාණේ පුඤ්ඤාණ කියන්නේ ඕකයි. මේ ළඟට පින අඩුනම් යම් කෙනෙකුට අන්න අල්පේ සාක්්‍ය දෙවිය වෙනවා. අල්පේ සාක්්‍ය කියලා දෙවිය කොටසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට ආනුභාව අඩුයි. ශරීර ආලෝකයක් අඩුයි. ඒගොල්ලන්ගේ දිව්‍ය විමානත් වැඩි ආලෝකයක්. අල්පේ සාක්්‍ය දෙවිය කියන්නේ ඒක තමයි. අර වැඩිය පින්දහම් කරලා නැති අය අර විදියට දෙව්ලෝ පන්නාම අල්පේ සාක්්‍ය උපදෙස්. උතන බුදුහාඳුර වදාළේ දේව භූතස්ස පිපකාරාණි පුඤ්ඤාණ. දෙවියෙක් වුණත් තමන් කරපු පින් ටික තෙන්දී උපකාර වෙනවා. මේ දේශනාව මේ පින් කිරීම ගැනම වදාළ දේශනාවක්. මනුෂ්‍ය භූතස්ස පිපකාරාණි පුඤ්ඤාණ. මනුෂ්‍යයෙකුණත් එයා කරපු පින යාට උපකාර වෙන. දැන් කලින් කිව්වනේ අර තමන් පිණ්ඩපාත කරගෙන ස්වාමීන් වහන්සේලා අතර දම්පහම් බෙදාගෙන වළඳලා වාසය කරපු ස්වාමීන් වහන්සේ මෙන්න රජගෙදර උපන්නා. උදේ රජුගේ දේවියකට කොස උපන්නා. අන්න මනුෂ්‍යයෙක් වුණත් එතන මේ රාජ්‍ය සම්පත්තතු උත්පත්ති ලැබුණයි අරු. තමන් කරපු පිනේ මහි. එතකොට අර පින අඩු එක්කන අභිම පැදුරක් දාලා හිටියේ දුප්පත් ළමයා. අන්න පින් අඩු එක්කනට අර එහෙම තමයි. දේව භූතස්ස පිපකාරානි පුඤ්ඤා. මනුෂ්‍ය භූතස්ස පිපකාරානි මනුෂ්‍ය කුලක් තේම තමයි. ඊළඟට වදාරනවා පබ්බජස්ස පිපකාරානි පුඤ්ඤා. පැවිද්දෙක් වුණත් ඒ පැවිද්ද තමන් හොඳට පින්දහම් කරලා තියෙනවා නම් එයාට තමන් කරපු පින උපකාර වෙනවා. පැවිදි ජීවිතේ ඒ සමහරු පැවිදි වුණාම බොහෝ විට එයාගේ ජීවිතේ කටුකයි. හොඳ කුටියක් හොඳ ඉන්න තැනක් ඒවා ලැබෙන්නේ නැහැ. හොඳට වටින සිවුරු පිළිකර ඒව ලැබෙන්නේ නැහැ. පිණ්ඩපාත දාන ඒවත් හරියට ලැබෙන්නේ නැහැ. මොකද අර පිනේ අඩුකම. පිනේ අඩුකම නිසා එහෙම වෙනවා. මේ පිණ්ඩහම් කරපු තැනත්තාය පුදුනහම එයාට සිවුරු පිළිකර වාගේ දේවල් පිරත්ත කර කරගෙනත් පූජා කරනවා. දාන මාන ආහාර පාන ඉන්න කුටි ගෙවල් අරවා මේවා ඕනෑවටත් වැඩි යාට ගෙනල්ලා පූජා කරනවා. පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤාණ කියලා වදාළේක පැවිද්දෙක්ුණත් එයාට තමන් කරපු පින උපකාර වෙනවා. තමන් කරගන්න පින. හැබැයි මෙතන තව පොඩි වෙනසක් යා දෙන්න ඕනේ. පුංචි වෙනසක්. එක තැනක තියෙනවා ධම්මදාය ආදේශය.
सिद्धे गच्छो संपत्ति भवं पत्थयमानो दानन्देति शीलं समाधियेति उपोषितकम्मं करोति। මේ ශාසනයේ සමහර කෙනෙක් සම්පත්ති භවය කියන්නේ භව සම්පත්. භව සම්පත් ප්‍රාර්ථනා කරමින් දන් දෙනවා, සිල් රකිනවා, උපෝසත කර්ම කරනවා, භාවනා කරනවා, ඒ කටයුතු කරනවා. ඒක යාගේ බලාපොරොත්තු හොඳ හරි නරක හරි යාගේ අදහස තමයි ඒක. या हेम कल्लहितं नोयकाकार पिंडां कल्ला या बलापरुत्वेन भवसंपत् अनागतेति लभा गन्नवा। ओय एक्केनेक् तब एक्केनेक् इति गच्छो पुग्गलो मे विरागं पत्तेयमानो दानन्देति शीलं समाधियेति उपोषितकम्मं करोति। विरागं कियन्ने निवन पतागेन निर्वाणे पतागेन दान देनवा, दिल रखिनवा, उपोषित कर्म करनवा, भावना करनवा। एम कल्ला ඒ තනත් අනාගතයේදී විරාග නම් වූ මේ නිර්වාණය අවබෝධ කරගන්නවා. ඔය දෙපැත්ත යන ඉන්නවා. තම තමන්ගේ කැමැත්තනේ සමාරු කැමැති භව සම්පත් වලට. භව සම්පත් වලට කැමැති එක්කන අර එහෙම යනවා. ඒ නිර්වාණ සම්පත්තියට කැමැති එක්කන මම පස්සේ ගියව විදියට එයා යනවා. එහෙම යනා ඉන්නවා දෙන්නම කලේ එකම දේ නමුත් දෙන්නගේ පැතුම අභිලාෂය පොඩි වෙනස් වෙනස් නිසා එක්කෙනෙක් භව සම්පත් අනුව දිගට යනවා අනෙක් එක්කලා නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම පැත්තට එහෙම යනවා ඒ විදිහට මේ දෙපැත්ත පෙන්නුම් කරලා තියෙනවා शासने हेमतनम ओम तमाय पिंदहं करपु तनत्ता हेमतनम जयगा मंगल कार्य पुब्बेचगत पुण्यता किरती मंगल कार्य या हेमतनम जयगा पिंदहं करपु तनत्ता पिंडांकल मनुष्य काश्यप बुद्धरजान काले एक भिक्षुन मांसे नमक पंचलक बिहारे ඒ ගමේ දායකයෝ ඒ ස්වාමීන් වහන්සේට ඉතින් දානමාන වේම දෙනවා හොඳට සලකනවා ගමේ අයත් හොඳට ශ්‍රද්ධාවන්ත දවසක් ඉතින් ඇවිදගෙන යන ගමන් ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් මේ පන්සලට බැටියා මගදීම අද දායක මහත්තයෙක් කම්බෙලා ඒ දායක මහත්තයාගේ ගෙදරට ගියන් දිලම්පති ටිකක් එහෙම වළඳලා ඉතින් මේ දායක මහත්තයාම අර පන්සලට ගිහින් ඇරලුවා මේ ස්වාමීනි මේ අපේ ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් අද රැයට විතරක් ඉන්න කියලා මේ නවතැන් ගන්න कामरिया
ආවාස මච්චරිය මසුරු ගමෙන්ද ආවාස මච්චරියත් එක්ක අර ඩායිබ ගැන දින එකත් එක්ක දීලාට දැන් හැබැයි අර ඩායිකෝ මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ආරාධනාත් කළා ඔබ වහන්සේ වඩින්නකෝ අපේ පන්සලේ හාමුදුරුවොත් එක්ක අපේ ගෙදර හෙට දවල් දානෙට කියලා ආරාධනා කළා कल्पते අන්තරට මාම මසුරුක ආවාස මච්චරිය ඔව තමයි හෙටනේ දානිට යන්න තියෙන්නේ හෙටෙටින් දානිට යන්න ලෑස්තියලා අර හාමුදුරුව වෙන දොරට මෙහෙම නියපිටින් හිමින් තට්ටු කළා ආටවත් ඇහෙන්නේ නැති වෙන. තට්ටුකොල්ල අර ගායක මාත්‍යයි දෙදර ධාරිත කියන. ඇයි ස්වාමීනි අපි අර ආගන්තුක ස්වාමීන් වහන්සේ. අනේ අර මං මේ දොරට තට්ටු කළා. හොඳටම නිදි වෙන්නේ නැති කියලා මං ආවා කිව්වා. දැන් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තුම ගමම් මහන්සිය හින්දා සමාධියට දෙන්න ගියා දන්නේ. එමත් කියලා එනම් ඔබ වහන්සේ ධානේ වරඳන්නකො කියලා හන්දට ධානේ වළඳෝලා එළඳුවට පස්සේ පාත්‍රයේ ඉල්ලගෙන ඔබට හන්ද ධාන පාත්‍රයක් බෙදලා එනම් ස්වාමීන් මේ කර ආගන්තුක ස්වාමීන් වහන්සේට පූජා කරන්න කොට පන්සලට ගියා. උන්වහන්සේට ධානේ නැහැ. අර රාතුන් වහන්සේ නමක් වන්න අඳුරන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට අදත්තේමයි. රාතුන් වහන්සේ නමක් වුණත් අපේ අය අඳුරන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා දැන් මෙයාගේ චිත්තාචාරේ මර අඳුරන්ට පේන්නේ. මෙයා මෙහෙම මෙහෙම හිතනවා මෙහෙම මෙහෙම හිතනවා. මම ඉන්නේ ගයාට මහා කරදරයක් වගේ එහෙම හිතනවා ධායක වල්ලාගනි අරවා මේ අහිතනවා කියලා පාන්දරම ජොරාරින් නැතුව කුටියේ වාඩේ කඩාවේ නේලින්ම වැටියා. ඉතින් අභිඥාලාභී කෙනෙක් දැන් මේ නේවාසික ආමතුරු ඉතින් අර දාන පාත්‍රෙට තර ආවා. මගට ඇහිලා යකෝ මේ කාරි රස දාන පාත්‍රය මේක දුන්නොත් නම් ආයි පන්සලෙන් යන්නේ කම්ම නැහැ කියලා යා හිතනවා. ඒක මගට ඇහිලා මහා ගිනි ගොඩක් තිබුණා. මේ ගිනි ගොඩට මිසු කළා පාත්‍රෙත් එක්ක बड़पत्र अपराधी රාතුන් මහන්සේ නමක් වෙන්න ඕන. මං කලේ බරපතල වැරද්දක් එතෙන්දිම කලකිරු. ඉතින් ඕම කලකිරලා හිටන් අර පාප කර්මයට දුර්ගතිය තමයි උපත්. රාතුන් මහන්සේගේ දානෙ දෙන්නට විනෝදට විසුකලා. මේ කරුණේ බරපතල කරුණිය. ඉතින්
අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ දුක් විඳලා විඳලා ගමක උපන්න. නම කියනකොට මේ ආයත මතක් වෙයි. ගමක උපන්න. මෙයා උපන්න විතරයි ඒ ගමට බගතුවක්. එකමනක්වත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ගමේ අය කල්පනා කරලා අපි බොහොම හොඳට හිටපු අය දැන් මේ අපි දෙොට්ට බහැර ගියාට මේ හිඟමනක්වත් හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි මේ මහ කරුමක්කාරයේ පවුකාරයෙන් මේක ඉපදිලා කියලා. අපි දෙකට බෙදෙමු. පෙර කතා කළා ඉතින් ගම දෙකට බෙදුණා. බෙදුණාම එක කොටසකට හරි හොදයි. අනෙක් කොටසට ආයි අර වගේ තමයි. ඒකත් ආයි දෙකට බෙදුණා. ඔහොම බෙදිලා 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 අන්තිමට මෙයයි මේ දරුවයි අම්මයි ඉතුරු වෙන්න අනිත් ගම බෙදුණා. අම්මා දැනෙච්ච ඉතින් දරුවෙක් කාක දාන්නේ නැහැ මනෝන්ත මා විරූපයි. පොල් කට්ටක් අතට දීලා පලයා දැන් පොඩ්ඩක් ලොකු කරලා මමට පුළුවන් හැටියකට ජීවත් වෙන්න කියලා හොයින් උඹින්ද මමත් මේ මහා දුකටපත් වුණා. පුළුවන් තැනක ගිහිලා ජීවත් වෙන්න කියලා පොල් කට්ටක් අතට දීලා යන්න කිව්වා. ඉතින් ඔකත් අරගෙන අමතරව මේ හිඟ මං කකා යනවා. යනකොට සැදීම් සාමුදුරන්ට මොන ගැහුණානේ. මේක දිහා බැලුවාම මහ විරූපයි අවලක්ෂණයි. හැබැයි රහත් වෙන්න වාසනාව තියෙනවා. බැලුවා. කතා කළා. මේ වදෙන් දරුවෝ උඹ කැමතිද මහාන වෙන්න? අනේ ස්වාමීනි මං වාදී අය කවුද මහාන? නෑ මං මහාන කරගන්නා. උඹ කැමති වෙනවද? අනේ ස්වාමීනි මං හරි කැමති මාව මහාන කරගන්න. ඒගාති සැරියෙක් සාමුදුරු යව මහනක මොකක්ද නම මතක් වෙයි. ඉතින් තිස්ස ලෝතක තිස්ස වුණා. තිස්ස තම ලෝතක තිස්ස වුණා. ඉතින් මේ ධම්පිලට ගිහින් වාඩි වුණාම මොනහරි පොඩ්ඩක් බෙදුවාම ඊළඟෙන් අය එනවනේ දාන්න බෙදන්න. අපේ මාත්‍රේ පිළිලා බෙදන්න දෙන්නේ නැහැ. ඉති යනවා. අර පොඩ්ඩ තමයි හම්බුනේ. ඉතින් මේ පින්ඩ පාත ගියාම කොහේ හරි එක ගෙදරක යන්තම් පණ රැගෙන වගේ පොඩ්ඩක් හම්බුනාම අනෙක් ගෙදරට ගියාම මේ පාත්‍රේ පිළිලා දාන්න දෙන්නේ නැහැ. ඒක කවුරුවත් දෙන්නේ නැහැ පාත්‍රේ පිළිලා. ඔන්න වෙච්චි. ඕම තමයි ජීවත් වෙන්නේ. මහණ වෙලා ඉතින් රහත් වුණානේ. රහත් වෙලා ඉතින් තම්දුර බැලුවානේ අද මේ ලෝසකතිස්ස පිළිනුවන් පාන දවසේ. ඇවිත් තම්දුර බැලුවම අද තමයි පිළිනුවන් පාන. ඕම ආදි රහත් වෙලා අදවත් බඩ පිරෙන්න මොනව හරි දෙන්න ඕන කියලා පාත්‍රයකට දාන්නේ හදලා ඉතයි යව්වා. අනේක වෙන කෙනෙක් පාන. ඒක හම්බුනේ. එදිරිව තමයි ගියා බල ආයස්මති මං දාන්නේ ටිකක් කෙරුව හම්බුණාද? කතා නොකර හිටියා. කොහොමද හතුනාදේ නම? කතා නොකර හිටියා. එදිරිව තමයි තේරුම් ගත්තා හම්බෙලා නැහැ කියලා. ඒ වෙලම ගියා බොහොම සංවේගවත් වෙලා රජක දෙට්ට ගියා පින්ඩ පාට. අවත ගිලම්පස පින්ඩ පාට. සතු මන්තුරා ආදී දේවල් ජැවිුත්තාමුදුරු වැටියා මොන්ට හම්බ වෙනවා. අරගෙන හම්බෙලා අරගෙන ආව. ඇවිල්ලා ලෝසක තිස්ස ළඟටම ආව. ඇවිල්ලා මේ ඔය වාඩි වෙන්න කියලා ජැවිුත්තාමුදුරු ළඟින් වාඩි වෙලා අද පිරිනිවන් පාන දවසේ ආයෙත් මෙන්න තියෙනවා වළඳින්න. හැබැයි ඔබ වහන්සේට මම පාත්‍රය දෙන්නේ නැහැ. පාත්‍රය දුන්නා මේක අතුරු ගහන්න වෙනවා. කරුමෙට. මගේ අතේ තිබිද්දි වළඳින්නකො. ලැජ්ජ වෙන්න එපා. මගේ අතේ තියෙද්දි වළඳින්න.
ඉලතන් කැරියත් සාමුදුරෝ ඉතින් අල්ලගෙන හිටිය බලඳිනකම්. ඉතින් හොඳට එදා තමයි මේ බඩ පිරෙන්න මොනවා හරි වැළඳුවේ. එදා රෑම පිරිනිවන් පෑව. අන්න බලන්න දන් නොදීමේ විපාක පේනවා නේද? අර ආදුරන්ගේ එයා දන්නේ රහතන් වහන්සේ නමක් බව. කොහොම හරි ආදුරන්ගේ දාන වරද්දල දුන්නු පින්ඩ පාද දෙක ගිනිගොඩකට විහිස කළා. මහා කරුණාවක් ඔය දුර්ගති ඉඳලා 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 තමයි ඔය මනුස්ස ලෝකෙට ඇවිල්ලා තෝමයි. කොමාරිත්‍ය අන්තිමට රාත් වෙලා පින්නම් පෑවා. ඔය අර සුමනා දේවි මේ මනුෂ බෝධස්සේ උපකාරාණි පුඤ්ඤානි කියලා පින් කරගන්න කියලා පින් උපකාරයි කියලා එතෙන් බුදුආදුවා දේශනා කළා. දවසක් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන් පිරිවරාගෙන චාරිකාවේ වඩින ආනන්ද හාමුදුරුවෝ තියෙනවා. විශාල පිරිසක්. වනාන්තරයක් අසලට ගියා. ඉතින් බුදුහාමුදුරුවෝ ඇහුවා ආනන්ද හාමුදුරුවෝ ආනන්ද අපිට දැන් එහා ගමට යන්න එපා. එහා පැත්තේ ගමට මේ කැරි මහ වනාන්තරෙන් එහා පැත්තේ. කොහෙන්ද ළඟ? ස්වාමීන් මේ වන මැද්දෙන් පාරක් තියෙනවා හරිම ළඟයි. හැබැයි ගෙවල් දොරවල් මුකුත් නැහැ. පිණ්ඩපාතයක් කරගන්නවත් වෙනක් නැහැ. හරි එහා පැත්තෙන් තියෙනවා පාරක්. ඒක ටිකක් දුරයි. දිගටම ගෙවල් දොරවල් තියෙනවා. පිණ්ඩපාත කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ වගේ දෙතුන් ගුණයක් දුරයි. කොහෙන්ද යන්නේ? ආනන්දය ඉවලින්නවාද? එමයි ස්වාමී. අහිනම් අපි මේ දෙතිපාරෙන් යමු. ඉවලි ඉන්නවා නම් දෙතිපාරෙන් යමු. ඉතින් දෙතිපාරෙන් යන්න පටන් ගන්න. ටිකක් දුර යනකොට දිගටම දාංශයනවා. පෙරත්ත කොන්න වඩින්න වඩින්න ධානේ වලදින් දිගටම දාන්තල්නේ. මහ වනන්තය. මහා වරන්තරේ දන්තය. මේ සියුදී ආන්දරන්ගේ පින. පසේ බුදුරජාණන් වහන්සේලාට ගම් පහන් දීලා. ලෝකුරා බුදුරජාණන් වහන්සේලාට ගම් පහන් දීලා. මේ බුද්ධ ශාසනේ ලාභයෙන් අග්‍ර වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. අපි එක්කනා තමයි. ඉතින් අර කෙටි මගින් ගියා. මොකක් අප්‍රහණයක් නැහැ. මග දෙකට දන්තය. යනකොට දන්තය. කවුද මේ දෙවියෝ ඇවිල්ලා දන්තල් මේ දානශාලා හදලා ගව්වෙන් ගව්වට දානශාලා හදලා ස්වාමීන් වහන්සේලා දානෙ වළඳලා ඉතින් කිසි කරදරයක් නැතුව මාර්ගේ තමන් කරමුකද. තමයි උපකාරාණි පුඤ්ඤාණි. පබ්බජි චත්තපි උපකාරාණි පුණ්‍ය පැවිද්දන්ටත් පින උපකාර වෙනවා. දවසක් අනුරුද්ධ හාමුදුරුවෝ මහණෙන් ඉස්සෙල් ළමයිනුත් එක්ක සෙල්ලම් කර කර ඉතින් මේ සිටු කුමාරයේ සෙල්ලම් කර කර ඉන්න ගමන් මේ අම්මට පණිවිඩයක් ලැබුවා. මට පැවුම් එවන්න කියලා. තවන් ටිකක් කෙව්වා. මේ ළමයිට අවුරුදු ගියේ නැහැ කීයට. 10 12 පාළි වගේ ළමයි තවන් ටික කාලා ඉතින් තව සෙල්ලම් කරනවා. ආයි කිව්වා මේ මට ගිහින් තව කැවුම් ටිකක් අරන් ගන්න අම්මගේ. කැවුම් ඉවරයි හොය නැහැ. ඉතින් මොනවද දෙන්නේ? ඉතින් අම්මා කිව්වා මේ අම්මා මේ භාජනයක් කලගෙන අර එහෙකින් වහලා මා මේක පුතාට ගෙනත් දෙන පුතා ගන්න නැතේ කියන එක දන්නේ නැහැ. නැතේ කියන එක දන්නේ නැහැ පුතා.
අනුරුද්ධ මේක දෙනෙන් දෙන්න කිව්වා මේ හිස් වාදන දෙක මේකට මුලින් වහලා දුන්නා අනුරුද්ධ ළමයාට දුන්නාම අන්නේ මේ දෙක යවුන් පිළිලන මන්ද රස යවුන් පිළිලා ඉතින් අනේ ළමයි කට්ටි එක කාලා ඊට පස්සේ බේරෙන්න බෑ අනේ අනේ අම්මයි අනේ මට නැති ගැවුම් දෙන්න නැති ගැවුම් ඉන්න අම්මගේ නැති ගැවුම් දෙන්නේ යන්නේ මට නැති ගැවුම් දෙන්න කියලා ඉල්ලනවා ඉතින් අම්මා කරන්නේ මොකද අර වගේ අර මේ වාදනයක වහලා යවනවා ඇව්වහම පුතා ළඟට යනකොට අන්න අරගේ ගැවුම් පිරීලා ආදීයට දන් දුන්නන්නේ පදේ ගහඳුවාන්ට පසේ බුදුරජාණන් වහන්සේට ආදීයට දන් දුන්නා. ඔන්න ඒ වෙයි විපාක. ඕකෙලවක් නැති විපාකෙත්. ඒ සම්පත් පමණක් නෙවෙයි. මේ සසර දුක් කෙලවර කරගන්නත් ඔක්කොම ලැබුණා නෙති වැඩි උත්සාහවතුරු එමේ අනුරුද්ධාමතුරුත් මාන වෙලා රහත් වුණා. පරිශීලනය කළ නැති යන්තම් බණපදයක්කට ගාගත්තු අය කියනවා පින් කරලා වැඩක් නැති කුසල් කරන්නේ. ඒගොල්ල තෝරලා දෙන්නේ නැත්නම් පින් කුසල් මොනවද කියලා. මම පිනහා කුසලයේ කියලා පුංචි පොතක් ඉස්සර ලිව්වා දැන් ඇත්තෙන් නැහැ. ඉතින් මේ පින කුසලයේ කියන ওই දෙකේ වෙනසක් නැහැ මම පෙන්වලා දෙන්නම් ඕන තරම් දැන් ওই තර්ක විචාරක වලට මම යන්නේ නැහැ. ඉතින් පොතක් ලිව්වා ඒවා දැන් නැහැ. දෙකම සමානත්වයේ බුදුහාඳුරු දේශනා කළා. දැන් තිබෙරාව ඉවරයි. හැමදෙනාම ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. අද බොහෝම ලේසි සරල දේශනයක්. දානාදී පින්තහං කිරීම පිළිබඳවමයි විස්තර වුණේ. ඉතා කාටත් ඒක ප්‍රයෝජනයි පුළුවන් තරම්. දානාදි පින්දාම් කරන්න ඕනේ ඒකටම කැප වෙන්න නෙවෙයි සමාජ විදර්ශන ඒවත් කරන්න ඕනේ ඒව නැතුව දන් දෙන්න විතරක් නෙවෙයි ඔක්කොම කරන්න ඕනේ ඉතින් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීම මාදි වාසේ කරගත් උදාර කුසල බලයේ හේතුයෙන් සුතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු ආසනාවේ වාදී නදකන්න